ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක උපුල් අමරසූරිය ආචාර්යතුමා සමග අපි ගිනුම් කරණය ඉගෙන ගනිමු ආයුබෝවන් සුබ උදෑසනක් දරුවනේ මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින ඔයාලා වෙනුවෙන් සිතේපෙම් ගුරු ගෙදරින් ගිනුම් කරන විෂය සම්බන්ධයෙන් දිගහැරන පාඩම් මාලාවක තවත් එක් වැඩසටහනකට තමයි පුතේ ඔයාලා මේ සම්බන්ධ වෙලා ඉන්නේ දරුවනේ ඔයාලට මතක ඇති අපි ගිය සතියේ සාකච්ඡා කළා ශ්‍රී ලංකා ගිනුම් කරන ප්‍රමිත අංක 2 ඒ කියන්නේ තොග ප්‍රමිතිය අපි ඔයාලත් එක්ක සාකච්ඡා කළා තොග ප්‍රමිතිය හා සම්බන්ධයෙන් පිරිවැය උපකල්පනයන් මොනවද කියන කාරණය ඒ කියන්නේ පිරිවැය සූත්‍ර ඔයාලට මතක ඇති අපි කිව්වා පිරිවැය සූත්‍ර කීපයක් තියෙනවා නමුත් තොග ප්‍රමිතිය තුල ඔයාලට නිර්දේශ කරලා තියෙන පිරිවැය සූත්‍ර දෙකක් සාකච්ඡා කළා එකක් තමයි පෙර පිවිසි පෙර පිට ක්‍රමය ඒ කියන්නේ ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුතු ක්‍රමය ඒ වගේම අපි ඔයාලත් එක්ක කතා කළා බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමය ඒ කියන්නේ බරිතබෝ සාමාන්‍ය පිරිවැය ක්‍රමය එතකොට අපි බලමු අද මේ සම්බන්ධයෙන් කොහොමද අපි ගැටලුවක් විසඳගන්නේ කියලා ඒ කියන්නේ අපි තොග පිරිවැය ගණනය කරද්දී මේ පිරිවැය උපකල්පන පාවිච්චි කළා අපි කොහොමද තොග පිරිවැය හරියටම හඳුනාගන්නේ කියන කාරණය හරි ඔයාලට පුළුවන් දරුවනේ කඩදාසියක් ඒ වගේම පෑනක් පැන්සලක් ළඟ තියාගෙන මම මේ කියන ගැටලුවත් ලියාගනිමින් මේ ගැටලුව විසඳගන්න ආකාරය සාකච්ඡා කරන්න හොඳයි පුතේ එහෙනම් අපි පෑනක් කඩදාසියක් අරගෙන මේ පුංචි ගැටලුවක් තියෙනවා අපි ලියාගමු හොඳයි ප්‍රශ්න අංක 1 ABC සමාගමේ ජනවාරි මාසයේ තුල තොගහා සම්බන්ධයෙන් සිදු වූ ගනුදෙනු පහත දී ඇත අපි මේ ලියාගන්නේ ABC සමාගමේ ජනවාරි මාසයේ තොග අයිතමයක් සම්බන්ධයෙන් සිදු වූ ගනුදෙනු අපි ලියාගමු මුලින්ම තොග ලැබීම් මේ අපිට ගබඩාවට තොග ලැබුණු ආකාරය ජනවාරි 1 ඒකක 5000ක් ලැබිලා තියෙනවා ඒකකයක් රුපියල් 10 බැගින් ආයෙත් ජනවාරි 10 ඒකක 5000ක් ලැබිලා තියෙනවා ඒකකයක් රුපියල් 15 බැගින් ඒ වගේම ජනවාරි 20 ආයෙත් 5000ක් අපිට ලැබිලා තියෙනවා ඒකක ඒකකයක් රුපියල් 12 බැගින් ආයෙ ජනවාරි 30 ඒකක 5000ක් ලැබිලා තියෙනවා ඒකකයක් රුපියල් 16 ගානේ මම නැවත කිව්වොත් ජනවාරි 1 රුපියල් 10 බැගින් ඒකක 5000යි ජනවාරි 10 රුපියල් 15 බැගින් ඒකක 5000යි ජනවාරි 20 12 බැගින් ඒකක 5000යි ජනවාරි 30 16 බැගින් ඒකක 5000යි දරුවනේ මේ හැම අවස්ථාවෙම ගබඩාවට තොග ලැබිලා තියෙන්නේ 5000 බැගින් ඒකෙන් ඔයාලට පේනවා 5000 බැගින් තොග ලැබුණා කියලා කියන්නේ මේ එක වරකට අපි ඇනෝම් කරන්නේ ඒකක 5000 බැගින් මේකට අපි කියනවා ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියලා වරකට ඇනෝම් කරන ඒකක ප්‍රමාණයට අපි කියන්නේ ආර්ථික ඇනෝම් ප්‍රමාණය කියලා එතකොට මේ සෑම අවස්ථාවකම අපි ගබඩාවට තොග ඇනෝම් කරලා තියෙන්නේ 5000 බැගින් අපි ඊට පස්සේ ලියාගමු ගබඩාවෙන් තොග නිකුත් කරපු ආකාරය ජනවාරි 5 අපි තොග නිකුත් කරලා තියෙනවා ඒකක 3000ක් ජනවාරි 15 ඒකක 6000ක් නිකුත් කරලා තියෙනවා ජනවාරි 31 ඒකක 7000ක් නිකුත් කරලා තියෙනවා දරුවනේ අපි මාසයේ තුල ජනවාරි මාසයේ තුල ඒකක 3000 6000 7000 බැගින් අවස්ථා තුනකදී තොග නිකුත් කිරීම කරලා තියෙනවා ජනවාරි 5 ඒකක 3000ක් ජනවාරි 15 6000ක් ජනවාරි 31 7000ක් වශයෙන් එතකොට අපි කොහොමද මේ තොග නිකුත් කිරීම වලදී මොන ආකාරයෙන් තොග නිකුත් කළාද කියලා අපිට හිතා ගන්න බෑ ඒ කියන්නේ මේ ජනවාරි 5 තොග නිකුත් කළේ කීය ගානේ ගත්තේවද ජනවාරි 15 නිකුත් කළේ කීය ගානේ ගත්තේවද ජනවාරි 31 නිකුත් කළේ කීය ගානේ ගත්තේවද කියන කාරණය අපි තේරුම් ගන්න ඕන ඉතින් මේකට තමයි අපි තොග පිරිවැය උපකල්පන පාවිච්චි කරන්නේ දරුවනේ තොග පිරිවැය උපකල්පන දෙකක් තියෙනවා අපි පාවිච්චි කරන්න ඕන ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් ක්‍රමය අනිත් ක්‍රමය තමයි බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමය අපි මුලින්ම බලමු ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් ක්‍රමයට තොග නිකුත් කරනවා නම් කොහොමද අපි මේ තොග පිරිවැය ගණනය කරන්නේ කියලා එතකොට අපි බලමු ජනවාරි 5 3000ක් නිකුත් කරන්න ඕන එතකොට ජනවාරි 5 වෙනකොට දරුවනේ අපි ළඟ ලැබිලා තියෙන්නේ ජනවාරි 1 වෙනිදා රුපියල් 10 ගාන ලැබුණු 5000 තමයි තියෙන්නේ ගබඩාවේ තියෙන්නේ රුපියල් 10 බැගින් ලැබුණු 5000. එහෙනම් ජනවාරි 5 අපිට නිකුත් කරන්න වෙන්නේ ඒ 10 ගානේ තිබුණු 3000ක් තමයි අපි නිකුත් කරන්නේ. එහෙනම් ජනවාරි 5 අපි නිකුත් කරන්නේ රුපියල් 10 බැගින් 3000ක්. 10 බැගින් 3000ක් නිකුත් කරනවා. ඊළඟ ජනවාරි 15 අපි 6000ක් නිකුත් කරන්න ඕන. දරුවනේ ජනවාරි 15 වෙනකොට අපි ළඟ තියෙනවා
ජනවාරි පළවෙනිද 10 ගානේ මිලදී ගත්තේ වෙන් 5000ක් මිලදී ගත්තා. ඒකෙන් දැන් 3000ක් නිකුත් කළා ඉවරයි. ඒකෙන් තව 2000ක් තියෙනවා. ඒ වගේම ජනවාරි 10 අපි තව 15 ගානේ ගත්ත 5000කුත් තියෙනවා. දැන් අපි ළඟ ඔක්කොම තියෙනවා 2000ක් තියෙනවා රුපියල් 10 ගානේ ගත්තේ ඒවා. ඒ වගේම 15 ගානේ ගත්තේ ඒවා 5000ක් තියෙනවා. අපි මුලින්ම ලබා ගත්ත 10 ගානේ ගත්තේ ඒවා තමයි අපි මුලින්ම නිකුත් කරන්නේ. එහෙනම් අපි මුලින්ම නිකුත් කරන්නේ 10 ගානේ 2000ක් නිකුත් කරනවා. දැන් මේ ජනවාරි 15 6000 අපි කොහොමද නිකුත් කරන්නේ? මුලින්ම ගත්තේ 10 ගානේ 10 ගානේ ගත්ත 5000ෙන් තව 2000ක් අපි ළඟ තියෙනවා. එහෙනම් 10 ගානේ ගත්තේ වෙන් 2000ක් නිකුත් කරනවා. තව අපි 4000ක් ගන්නවා. 6000 වෙන්න තව 4000ක් ඕනේ. ඒ 4000 අපි ගන්නවා රුපියල් 15 ගානේ. ඒ කියන්නේ ජනවාරි 10 ගත්තේ වෙන් තමයි ඉතිරි 4000 ගන්නෙ. ඒතර මේ විදිහට අපි 6000 සම්පූර්ණ කරගන්නේ 10 ගානේ වෙන් 2000යි 15 ගානේ වෙන් 4000යි. එහෙනම් අපි ජනවාරි 31 තව 7000ක් නිකුත් කරන්න ඕන. දරුවනේ ජනවාරි 31 වෙනකොට අපි ළඟ තියෙනවා රුපියල් 15 ගානේ ගත්තේ වෙන් තියෙනවා තව 1000ක්. මොකද අපි 4000ක් නිකුත් කළානේ. 12 ගානේ ගත්තේ වෙන් තියෙනවා 5000ක්. 16 ගානේ ගත්තේ වෙන් තියෙනවා 5000ක්. නමුත් අපි නිකුත් කරන්න 7000ක් නිකුත් කරන්න අපි පාවිච්චි කරන්නේ 15 ගානේ ගත්ත 1000 ඉස්සෙල්ලාම ගන්නවා. ඊළඟ 12 ගානේ ගත්ත 5000ක් තියෙනවා. ඒ 5000ක් ගන්නවා. දැන් 1000යි 5000යි 6000ක් අරන් ඉවරයි. තව 1000ක් ඕනේ 7000 වෙන්න. එතකොට ඒ 1000 අපි ගන්නේ රුපියල් 16 ගානේ. එතකොට 16 ගානේ ගත්ත 1000ක් ගත්තාම අපි ගන්නවා 15 ගානේ 1000යි 12 ගානේ 5000යි 16 ගානේ 1000යි. මේ විදිහට තමයි අපි 7000 සම්පූර්ණ කරගන්නේ. දරුවනේ එතකොට ජනවාරි 31 7000 අපි නිකුත් කරන්නේ 15 ගානේ 1000යි 12 ගානේ 5000යි 16 ගානේ 1000යි. මේ විදිහට තමයි ගන්නෙ. එතකොට අපි ළඟ ඉතිරි වෙන්නේ අන්තිමටම ගත්තේ 16 ගානේ. ඒ 16 ගානේ ගත්ත ඒවෙන් තමයි අවසානයේ ඉතිරි වෙන්නේ 4000ක්. එතකොට අපි කාලච්ඡේදය තුල ජනවාරි මාසයේ තුල අපි ඒකක 20000ක් මිලදීගෙන තියෙනවා. අපි ඒකක නිකුත් කළා තියෙනවා 16000ක්. එහෙනම් අවසානයේ අපි ළඟ ඉතුරු වෙලා තියෙනවා ඒකක 4000ක්. ඒ 4000 රුපියල් 16 ගානේ ගත්තේවා. දරුවනේ 16 ගානේ ගත්ත ඒ කියන්නේ අන්තිමටම මිලදී ගත 16 ගානේ ඉතිරි වෙලා තියෙන්නේ ඒ අන්තිමටම මිලදී ගත්ත ඒවා. එහෙනම් ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් ක්‍රමයට අපි තුග නිකුත් කරද්දී මුලින්ම නිකුත් කරන්නේ මුලින්ම මිලදී ගත්ත ඒවා නිසා ඉතිරි වෙන්නේ දරුවනේ අන්තිමටම ගත්ත ඒවා. එහෙමනම් අපිට මේක කිව්වොත් එහෙම ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් ක්‍රමයට තුග නිකුත් කළේ නම් අවසාන තුගේ පිරිවැය සොයන්න. එහෙනම් අපි ළඟ ඉතිරි වෙන්නේ 16 ගානේ ගත්ත ඒවා 4000ක්. ඒකේ වටිනාකම ගත්තොත් 4000 වැඩි කිරීම 16 රුපියල් 64000යි. එතකොට මේ කාලච්ඡේදය තුල අපි කොච්චර මිලදී ගත්තද? දරුවනේ මිලදී ගැනීම හොයන්න කිව්වොත් අපි මුලින්ම ජනවාරි පළවෙනිදා 5000ක් ගන්නවා 10 ගානේ. එතකොට ඒකේ 50000ක් වෙනවා පිරිවැය. ජනවාරි 10 අපි ගන්නවා 5000 රුපියල් 15 ගානේ. ඒකේ පිරිවැය වෙනවා 75000ක්. ජනවාරි 20 අපි ගන්නවා රුපියල් 12 ගානේ 5000ක්. ඒකේ පිරිවැය 60000ක් වෙනවා. ජනවාරි 30 ගන්නවා රුපියල් 16 ගානේ 5000ක්. ඒකේ පිරිවැය රුපියල් 80000ක් වෙනවා. එතකොට ඒ 50000 75000 60000 80000 ඔක්කොම එකතු කළාම මුළු පිරිවැය හැදෙනවා දරුවනේ 265000ක්. එහෙනම් මුළු මිලදී ගැනුම් වල වටිනාකම වෙන්නේ 265000යි. එතකොට විකුණුම් පිරිවැය ගණනය කරන්න කියලා කිව්වොත් අපි විකුණුම් බඩුවල පිරිවැය හොයන්න කිව්වොත් අපිට ක්‍රම දෙකකට හොයන්න පුළුවන්. එකක් තමයි මුළු මිලදී ගැනුම් 265000ෙන් අවසාන තොගය 64000 අඩු කළා. 64000 ආවේ 16 ගානේ 4000ක් තමයි ඉතිරි වුනේ. එහෙනම් 64000 අඩු කළාම 265000ෙන් 64000ක් අඩු කළාම විකුණුම් බඩුවල පිරිවැය අපිට හොයා ගන්න පුළුවන් 201000යි. එහෙම නැත්නම් 201000යි. ඒක වලට පැහැදිලි වෙන්න ඕන අවසාන තොගය ගණනය කරනකොට අවසාන තොගයේ පිරිවැය ගණනය කරනකොට ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් ක්‍රමයේදී මුලින්ම ලැබිච්ච ඒවා මුලින්ම නිකුත් කළා නම් ඉතිරි වෙන්නේ අන්තිමට ලැබිච්ච ඒවා. එහෙනම් අන්තිමට මිලදී ගත්ත ඒවා තමයි රුපියල් 16 ගානේ මිලදී ගත්ත ඒවා. ඒවෙන් 4000ක් තමයි දරුවනේ ඉතුරු වෙලා තියෙන්නේ. එහෙනම් අවසානයේ මිලදී ගත තොගය තමයි අපි ළඟ ඉතිරි වෙලා තියෙන්නේ. ඒකට තේරුම් ගන්න පුළුවන් ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් ක්‍රමයේදී මුලින්ම ලැබිච්ච ඒවා මුලින්ම විකුණලා තියෙන නිසා ඉතිරි වෙලා තියෙන්නේ අවසානයේ ලැබිච්ච ඒවා. ඉතින් මේ විදිහට ඒ විකුණු බඩුවල පිරිවැය ඒ වගේම අවසාන තොගය අපිට ගණනය කරගන්න පුළුවන්. මේකත් එක තොග පිරිවැය උපකල්පනයක් ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුතු ක්‍රමය. හොඳයි දරුවනේ අපි ගීතයකට සවන් දීලා කෙටි විරාමයකින් පස්සේ
නැවතත් මුණ ගැහෙමු ගිනුම් කරන පාඩමා සමග ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක උපුල් අමරසූරිය ආචාර්යතුමා සමග අපි ගිනුම් කරන ඉගෙන ගනිමු හොඳයි දරුවනේ අපි නැවතත් ගුරු ගෙදර ගිනුම් කරන පොන්රේක්ෂණ පාඩම් මාලාවත් සමග සම්බන්ධ වෙමු දරුවනේ අපි විරාමයට කලින් ඔයාලත් එක්කලා සාකච්ඡා කරමින් හිටියේ තොග ප්‍රමිතිය තුල ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුතු ක්‍රමයට අනුව උපකල්පනයක් අනුව අපි කොහොමද තොග පිරිවැය ගණනය කරන්නේ කියලා. අපි බලමු ඒ උදාහරණයම කොහොමද අපි බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමයට තොග පිරිවැය ගණනය කරනවා නම් අපි කොහොමද බලමු ඉතිරි තොගේ පිරිවැය ගණනය කරන්නේ. දරුවනේ අපි දුන්න උදාහරණට අනුව මිලදී ගැනුම් හතරක් තියෙනවා. මම නැවතත් ඔයාලට මතක් කළොත් ජනවාරි 1 වෙනිදා අපි රුපියල් 10 ගානේ ඒකක 5000ක් මිලදීගෙන තියෙනවා. ජනවාරි 10 රුපියල් 15 ගානේ 5000ක් මිලදීගෙන තියෙනවා. ආය ජනවාරි 20 රුපියල් 12 ගානේ 5000ක් මිලදීගෙන තියෙනවා. ඒ වගේම ජනවාරි 30 16 ගානේ 5000ක් මිලදීගෙන තියෙනවා. ඒතර අපි තොග නිකුත් කරන අවස්ථා තුනක් තියෙනවා දරුවනේ. ජනවාරි 5 අපි 3000ක් නිකුත් කරනවා. ජනවාරි 15 6000ක් නිකුත් කරනවා. ජනවාරි 31 7000ක් නිකුත් කරනවා. නිකුතු අවස්ථා තුනක් තියෙනවා. ඒතර අපි මේ WAC ක්‍රමය නැත්නම් WAC ක්‍රමයට අපි කියනවා බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමය කියලා. මේ බරිත සාමාන්‍ය පිරිවැය ක්‍රමයට තොග නිකුත් කරන්නේ කොහොමද? එතෙන්දී අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි ඒ නිකුත් කරන අවස්ථාව වන විට අපි තොග නිකුත් කරන අවස්ථාව වන විට ගබඩාවේ පවතින තොගයේ මුළු පිරිවැය තියෙන්නේ. ගබඩාවේ පවතින තොගේ මුළු පිරිවැය ඒ අවස්ථාවේ පවතින තොග ඒකක ප්‍රමාණය අතර සමසේ බෙදුවොත් ඒන සාමාන්‍ය පිරිවැය ඒ කියන්නේ අපි හිතමු ගබඩාවේ තියෙන මුළු තොගේ පිරිවැය 50000යි කියලා. ඒ වන විට ගබඩාවේ තොග ඒකක 5000ක් තියෙනවා කියමු. එහෙනම් මේ මුළු පිරිවැය 50000 ඒකක 5000 අතර සමසේ බෙදුවොත් අපිට එනවා එක ඒකකයක පිරිවැය රුපියල් 10ක් කියලා. එහෙනම් ඒ ගබඩාවේ පවතින මුළු තොගේ පිරිවැය ඒ අවස්ථාවේ පවතින ඒකක ප්‍රමාණය අතර සමසේ බෙදා හරිමින් එන එක ඒකකයක පිරිවැය 90 තමයි අපි තොග නිකුත් කරන්නේ. අපි කියනවා සාමාන්‍ය පිරිවැය කියලා. දරුවනේ සාමාන්‍ය පිරිවැය අපි ගණනය කරන්නේ මුළු පිරිවැය ඒ අවස්ථාවේ පවතින තොග ඒකක ප්‍රමාණයෙන් බෙදලා. මුළු පිරිවැය බෙදනවා තොග ඒකක ප්‍රමාණය. එහෙමනම් ජනවාරි 5 වන විට අපි ළඟ තියෙන දරුවනේ ගබඩාවේ රුපියල් 10 ගානේ මිලදී ගත්ත ඒකක 5000ක්. එහෙනම් මේකේ වටිනාකම වෙන්නේ 50000යි. ඒකක තියෙනවා 5000ක්. 50000 5000ෙන් බෙදුවාම අපිට එනවා ඒකකයක පිරිවැය රුපියල් 10ක්. එහෙනම් ජනවාරි 5 අපි නිකුත් කරන ඒකක 3000ම නිකුත් කරන්නේ රුපියල් 10 ගානේ. ඉතින් ඊටාම සරලයි. ඇත්තටම අපි ළඟ මේ අවස්ථාවේ තියෙන්නේ රුපියල් 10 ගානේ මිලදී ගත්ත ඒකක පමණයි. ජනවාරි 5 වන විට අපි ළඟ තියෙන්නේ රුපියල් 10 ගානේ මිලදී ගත්ත ඒකක 5000 පමණයි. එහෙනම් ඒ 5000ෙන් තමයි අපි 3000ක් නිකුත් කරන්නේ. දරුවනේ ජනවාරි 15 ඒකක අපි 7000ක් නිකුත් කරනවා. ඉතින් මේ ජනවාරි 15 ඒකක 7000 කොහොමද අපි ගන්නෙ? අපි ජනවාරි 15 වෙන විට අපි ළඟ තියෙනවා රුපියල් 10 ගානේ මිලදී ගත්ත 2000ක් තියෙනවා. ඒකේ වටිනාකම නැත්තම් පිරිවැය වටිනාකම ගත්තොත් එන්නේ රුපියල් 20000යි. ඒ වගේම අපි රුපියල් 15 ගානේ මිලදී ගත්ත ඒකක 5000කුත් තියෙනවා. ඒකේ වටිනාකම එන්නේ 75000යි. එහෙමනම් අපි ළඟ තියෙනවා 15 ගානේ 5000ක් රුපියල් 10 ගානේ 2000ක්. එතකොට මේ මුළු තොගේ පිරිවැය අපිට එනවා රුපියල් 95000ක්. 10 ගානේ 2000ක් තියෙනවා. ඒ වගේම 15 ගානේ 5000ක් තියෙනවා. එතකොට මේ 75000යි 20000 එකතු කළාම මුළු පිරිවැය එනවා රුපියල් 95000ක්. එතකොට ඒකක ප්‍රමාණය 7000ක් තියෙන නිසා ගබඩාවේ 95000 7000ෙන් බෙදලා ඒකකයක සාමාන්‍ය පිරිවැය හොයා ගන්නවා. එහෙනම් ඒකකයක සාමාන්‍ය පිරිවැය එනවා 95000 7000ෙන් බෙදුවාම 13,57ක්. එහෙනම් රුපියල් 13,57ක් එනවා. එහෙනම් ජනවාරි 15 අපි තොග ඒකක 6000ක් නිකුත් කරන්න ඕනේ. ඒක නිකුත් කරන්නේ දරුවනේ සාමාන්‍ය පිරිවැය රුපියල් 13,57 බැගින්. එහෙනම් 6000 13,57ෙන් වැඩි කළාම එනවා 81400ක්. එහෙනම් අපි ඒ අවස්ථාවේ නිකුත් කරන තොගේ මුළු පිරිවැය එනවා රුපියල් 81420ක්. රුපියල් 81420ක්. දරුවනේ ඊළඟට අපි ජනවාරි 31
අපි තොග නිකුත් කරන්න ඕන ජනවාරි 31 වෙනකොට අපි ළඟ මොනවද තියෙන තොග ඉතාල වැදගත් ජනවාරි 31 වෙනකොට දරුවනේ අපි ළඟ රුපියල් 10 ගාන ගත්තේව නැහෙනේ දැන් අපි 10 ගාන ගත්තේව නිකුත් කළා ඉවරයි ඒ වගේම රුපියල් 15 ගානේවත් ඉවරයි වගේ හරිද නමුත් අපි ළඟ දැන් තොග ඒකක ඔක්කොම කොච්චරක් තියෙනවද ජනවාරි 31 වෙනකොට අපි තොග ඒකක 11000ක් තියෙනවා මොකද අපි මිලදී ගත්ත ඔක්කොම තොග ඒකක 20000ක් මිලදී ගත්තා මේ වෙද්දී අපි තොග ඒකක 9000ක් නිකුත් කළා ඉවරයි අපි ළඟ තියෙනවා තොග ඒකක 11000ක් එහෙනම් ගබඩාවේ පවතින තොගයේ මුළු පිරිවැය ගණනය කළොත් එනවා 153580ක් දැනට තියෙන තොග ඒකක 11000ේ මුළු පිරිවැය ගණනය කළොත් අපිට එනවා 153580ක් එහෙනම් මේ ජනවාරි 31 නිකුත් කරන තොග ඒකක 7000ේ මිල ගණනය කරන්නේ කොහොමද ඒ වන විට පවතින තොගයේ මුළු පිරිවැය 153580 අපි බෙදනවා පවතින තොග ඒකක ප්‍රමාණය 11000ෙන් එනං 153580 11000ෙන් බෙදුවාම එක එකකේක සාමාන්‍ය පිරිවැයනව දරුවනේ රුපියල් 13796ක් 153580 11000ෙන් බෙදුවාම රුපියල් 13796ක් එනවා එනං ජනවාරි 31 අපි තොග ඒකක 7000ක් නිකුත් කරන්නේ 13796 බැගින් ඒතර 7000 13796ෙන් වැඩි කළාම අපිට ලැබෙනවා රුපියල් 97720ක් එහෙමනම් අපි ළඟ ඉතිරි වෙන තොගය ඒකක 4000ත් අපි අගේ කරන්නේ 13796 බැගින් එන ඉතිරි තොගයේ 4000 13796ෙන් වැඩි කළාම ඉතිරි තොගයේ පිරිවැය අපිට ලැබෙනවා 55860ක් කියලා දරුවනේ එතකොට බරතබු සාමාන්‍ය පිරිවැය ක්‍රමය අනුව ගණනය කළොත් ඒ කියන්නේ WAC ක්‍රමයට උපකල්පනය කළා තොග පිරිවැය ගණනය කළොත් ඉතිරි තොගයේ පිරිවැය අපිට ලැබෙන්නේ 55860යි. එතකොට FIFO ක්‍රමයෙන් අපි තොග අගය කළා එතෙන්දී අපිට ලැබුණ ඉතිරි තොගයේ පිරිවැය 64000යි. අපිට නිගමනයකට එන්න පුළුවන් FIFO ක්‍රමයට අපි ඒ කියන්නේ ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් ක්‍රමයට තොග අගය කළොත් ඒ ලැබෙන පිරිවැය WAC ක්‍රමයට වඩා අගය වැඩි අගයක් ගන්නවා. ඒ කියන්නේ ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුතු ක්‍රමයට තොග අගය කළොත් WAC ක්‍රමයට වඩා වැඩි තොග අගයක් අවසානයේ අපිට ලැබෙනවා. තොග පිරිවැය ඉහළ අගයක් ගන්නවා. ඒ අනුව WAC ක්‍රමයට අපි විකුරුම් පිරිවැය ගණනය කළොත් දරුවනේ අපි දන්නවා මුළු ගණන් 265000යි අවසාන තොගේ අපිට ගණනය කළේ 55860යි මුළු ගණන් වලින් අවසාන තොගේ පිරිවැය 55860ට අඩු කළාම අපිට ලැබෙනවා දරුවනේ විකුණුම් පිරිවැය 209140යි 209140ක් අපිට ලැබෙනවා විකුණුම් පිරිවැය. ඒතර ඔයාලට පේනවා ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් ක්‍රමයට ගණනය කළාම අපිට ලැබුණේ විකුණුම් පිරිවැය 201000යි. එතකොට WAC ක්‍රමයට ගණනය කළාම විකුණුම් පිරිවැය අපිට ලැබෙන්නේ 209140යි. එතකොට විකුණුම් පිරිවැය වැඩිවීමක් පෙන්වම් කරනවා WAC ක්‍රමයේදී. හේතුව තමයි අවසාන තොගයේ පිරිවැය අඩු වෙනකොට විකුණුම් පිරිවැය වැඩිවීමක් පෙන්වම් කරනවා. දරුවනි එතකොට ඔයාලට පැහැදිලි වෙන්න ඕන WAC ක්‍රමයයි FIFO ක්‍රමයයි අතර වෙනස තොග අගය සහ විකුණුම් පිරිවැයට බලපාන ආකාරය. හොඳයි දරුවනේ අපි ඊළඟට බලමු කොහොමද තොග අගය ගණනය කරන්නේ කියලා. හොඳයි ශ්‍රී ලංකා ගිනම් කරන ප්‍රමිතාංක දෙකට අනුව තොග අගය කියන්නේ මොකද්ද? දරුවනේ අප බලන තොග අගය කියන්නේ මොකද්ද? දැන් අපි කලින් සාකච්ඡා කළේ තොග පිරිවැයනේ. තොග අගය කියන්නේ මොකද්ද? අපිට ප්‍රමිතියේ නිර්දේශයක් දීලා තියෙනවා තොග අගය කියලා කියන්නේ තොග අයිතමයක පිරිවැය හෝ ඒ ශුද්ධ උපලබ්ධ අගය හෝ කියන අගයන් දෙකෙන් වඩා අඩු අගය තමයි තොග අගය කියන්නේ. තොග අගය කියන්නේ පිරිවැය නෙමෙයි. තොග අගය කියන්නේ ශුද්ධ උපලබ්ධ අගයත් නෙමෙයි. එහෙනම් තොග අගය කියලා කියන්නේ තොග අයිතමයක පිරිවැයයි ශුද්ධ උපලබ්ධ අගයයි අරගෙන ඒ දෙකෙන් වඩා අඩු අගය තමයි තොග අගය වශයෙන් ගන්න කියලා කියන්නේ. එහෙනම් අපි නැවත කිව්වොත් අපිට සටහන් කරගන්න පුළුවන් තොග අගය යනු තොග අයිතමයක පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධ අගය හෝ යන අගයන්ගෙන් වඩා අඩු අගය තමයි තොග අගය කියලා කියන්නේ. තොග අගය කොහොමද අපි ගණනය කරන්නේ? දරුවනේ තොග අගය ගණනය කරන්න අපිට පුළුවන් අයිතම් ක්‍රමයට ගණනය කරන්නත් පුළුවන් කාණ්ඩ ක්‍රමයට ගණනය කරන්නත් පුළුවන්. එහෙනම් තොග අගය ගණනය කරන ක්‍රම දෙකක් තියෙනවා. අයිතම් ක්‍රමය හෝ කාණ්ඩ ක්‍රමය. ඒතර තොග අගය පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධ අගයෙන් වඩා අඩු අගය ගන්න ඇයි? ඒකට මොකද්ද තියෙන නිර්දේශය? දරුවනේ අපි
ඔයාලගෙනගෙනතියෙනවා ආරක්ෂණ සංකල්පය ආරක්ෂණ සංකල්පයට අනුව තමයි පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධයගෙන් වඩා අඩු වගේ ගන්න කියලා තියෙන්නේ එහෙනම් ආරක්ෂණ සංකල්පයේ මත පදනම්ව පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධයගෙන් වඩා අඩු වගේ අනුව අපි තොග අගය කරනවා හොඳයි දරුවනේ අපි බලමු තොග අගය අයිතම් ක්‍රමයට සහ කාණ්ඩ ක්‍රමයට ගණනය කරන්නේ කොහොමද කියන එක මේ විරාමයෙන් පස්සේ අපි ගීතයක් අහලා නැවතත් සම්බන්ධ වෙමු ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ අද ප්‍රවීණ දේශක උපුල් අමරසූරිය ආචාර්යතුමා සමග අපි ගිනුම් කරණය ඉගෙන ගනිමු හොඳයි දරුවනේ අපි නැවතත් ගිනුම් කරණය පුනරීක්ෂණ පාඩම් මාලාව සමග සම්බන්ධ වෙමු අපි විරාමයට කලින් ඔයාලත් එක්ක කතා කර කර හිටියේ කොහොමද තොග අගය ගණනය කරන්නේ කියන කාරණය අපි කිව්වා තොග අගය ගණනය කරන්නේ පිරිවැය හෝ ශුද්ධ උපලබ්ධයගෙන් වඩා අඩු අගය අනුව කියලා එතකොට තොග අගය ගණනය කරනකොට අයිතම් ක්‍රමයේ සහ කාණ්ඩ ක්‍රමයේ කියලා අපිට ක්‍රම දෙකක් පාවිච්චි කරන්න පුළුවන් විකල්ප ක්‍රම දෙකක් දරුවනේ අයිතම් ක්‍රමයේ කියලා කියන්නේ ගබඩාවේ පවතින තොගය තොගයේ තුල තියෙන සෑම ඒකකයක් ගැනම වෙන වෙනම අවධානය යොමු කළා. එක් එක් තොග අයිතමයේ වෙන වෙන වශයෙන් සලකලා සෑම තොග අයිතමයකටම තොග ප්‍රමිතිය ආදේශ කළා තොග අගය කරනවා. ඒ කියන්නේ අපි බලනවා සෑම අයිතමයකම පිරිවැය දාඩු ශුද්ධ උපලබ්ධ අගය දාඩු පිරිවැය දාඩු ශුද්ධ උපලබ්ධ අගය දාඩු කියලා අයිතමෙන් අයිතමේ පරීක්ෂා කරනවා. අපි හිතමු අපේ තොගයේ තුල අයිතම තුනක් තියෙනවා කියලා A B C කියලා. එතකොට අපි බලනවා A කියන අයිතමයේ වඩා අඩු පිරිවැයද ශුද්ධ උපලබ්ධ අගයද. අපි හිතමු A අයිතමේ වඩා අඩු පිරිවැය කියලා. එහෙමනම් A අයිතමේ පවතින තොග ඒකක ප්‍රමාණය ඒකකයක පිරිවැයෙන් වැඩි කළා A කියන අයිතමේ තොග අගය ගණනය කරගන්නවා. අපි ඊළඟට බලනවා B කියන තොග අයිතමේ පිරිවැයද වඩා අඩු ශුද්ධ උපලබ්ධයගේද වඩා අඩු. අපි හිතමු B කියන අයිතමේ ශුද්ධ උපලබ්ධයගේ අඩුයි කියලා. එතෙන්දි දරුවනේ අපි B කියන අයිතමේ තියෙන තොග ඒකක ප්‍රමාණය ශුද්ධ උපලබ්ධයගෙන් වැඩි කරලා අපි ගණනය කරගන්නවා B කියන තොගයේ අගය කොච්චරද කියන කාරණේ. ඊළඟට බලනවා C කියන අයිතමේ වඩා අඩු පිරිවැයද ශුද්ධ උපලබ්ධයගේද කියන කාරණේ. එතෙන්දි අපිට පෙනුනොත් එීම පිරිවැය තමයි අඩු කියලා. එතෙන්දි අපි C අයිතමේ තොග අගය පිරිවැයෙන් වැඩි කරලා අපි හොයාගන්නවා C කියන තොග අයිතමේ තොග අගය කොච්චරද කියලා. එහෙනම් අයිතමෙන් අයිතමය සූක්ෂම විදියට තොග ප්‍රමිතිය එකින් එකට ආදේශ කරමින් අපි තොග අගය ගණනය කරනවා. ඉතින් මේ විදිහට තොග අගය ගණනය කරන්න පුළුවන් වෙන්නේ තොග අයිතම සංඛ්‍යාව ඉතා අඩු නම්. ඒ කියන්නේ දරුවනේ අපි හිතමු දැන් සමහර ව්‍යාපාරවල තොගයේ තුල තියෙන තොග අයිතම එකක් දෙකක්. අපි හිතමු බ්ලොක් ගල් හදන ආයතනයක් කියලා. සිමෙන්ති වලින් හදන බ්ලොක් ගල් හදන ආයතනයක් නම් එයාලේ බ්ලොක් ගල් තියෙන්නේ වර්ග 2යි 3යි. එහෙනම් අපිට ඊටාම සරලයි තොග අයිතම් වර්ග 1යි 2යි නේ තියෙන්නේ. එතෙන්දී අපිට අයිතම් ක්‍රමෙන් පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් අපේ ව්‍යාපාරයේ තොගයේ තුල පවතින්නේ ඊටාම සීමිත තොග ඒකක සංඛ්‍යාවක් නම් තොග අයිතම් 1ක් 2ක් නම් තියෙන්නේ. එතෙන්දී අපිට ලේසි අයිතම් ක්‍රමෙන් පාවිච්චි කරන්න. නමුත් සමහර ව්‍යාපාරවල තොගය හරි සංකීර්ණයි. තොග අයිතම් විශාල සංඛ්‍යාවක් තියෙනවා. දැන් අපි ගත්තොත් සිල්ලර වෙළඳ ව්‍යාපාරයක්. දරුවනේ සිල්ලර වෙළඳ ව්‍යාපාරයක් අපි නම් සුපර් මාකට් එකක් අපි හිතමු. සුපිරි වෙළඳසලක්. සුපිරි වෙළඳසලකට අපි ගියොත් අපිට පේනවා තොග වර්ග කොච්චර තියෙනවද? අපි එළවලු කියන පැත්තට ගියොත් එළවලු කොච්චර තියෙනවද? එළවලු වර්ග. පළතුරු කියන අංශයට ගියොත් පළතුරු වර්ග කොච්චර තියෙනවද? ඒ වගේම ඒ මාළු නැත්නම් කරවල එක එක ඒ තොගයේ තුල තොග අයිතම විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් එවැනි ආයතනයක තොග අගය ගණනය කරනකොට අයිතමෙන් අයිතමේ පරීක්ෂා කරමින් අයිතමෙන් අයිතමට අවධානය යොමු කරමින් තොග අගය ගණනය කිරීම සංකීර්ණයි. ඉතින් තොග අයිතම සංඛ්‍යාව වැඩි ව්‍යාපාරවලට අපිට පුළුවන් කාණ්ඩ ක්‍රමය පාවිච්චි කරන්න. එහෙනම් කාණ්ඩ ක්‍රමය කියලා කියන්නේ එක අයිතමෙන් අයිතමය තොග අගය ගණනය කරන්නේ. අපි බලන්නේ සමස්ත තොගය. සමස්ත තොගය සාධාරණ කාණ්ඩ කීපයකට බෙදා ගන්නවා. සාධාරණ කාණ්ඩ කීපයකට බෙදාගෙන කාණ්ඩයෙන් කාණ්ඩයට අපි බලනවා මේ කාණ්ඩයේ පිරිවැය කීයද? මේ කාණ්ඩයේ ශුද්ධ උපලබ්ධ අගය කීයද? එතකොට අපි බලනවා ඒ කාණ්ඩයේ පිරිවැයද ශුද්ධ උපලබ්ධ අගයද වඩා අඩු. කාණ්ඩයේ පිරිවැය අඩුයි නම් එම කාණ්ඩයේ පිරිවැය අනුව ඒ තොග අගය කරනවා. කිසියම් කාණ්ඩයක ශුද්ධ උපලබ්ධ අගය නම් අඩු. අපි එතෙන්දී ඒ කාණ්ඩයේ ශුද්ධ උපලබ්ධ අගය අනුව තොග අගය කරනවා. දරුවනේ මේ විදිහට කාණ්ඩ ක්‍රමය පාවිච්චි කරන්නේ සමස්ත තොගයේ තුල
तोगे एकक विशाल प्रमाणयक् पवतिन कोट इतिन अपिट पुलुवन् दरुवने अयितम् क्रमय सह काण्ड क्रमय तवत् अवबोध करगन्न पुंचि गैटलुवक् साकच्छा करला होंदै अपिट पुलुवन् मे गैटलुव लियागन्न दरुवने वालट कडदासियक् पैनक् पेन्सलक् तियेनवनम् मेक लियागन्न पुलुवन् मम कियवन्नम् एक्तरा समागमक 2021 जनवरी 1 दिन पवति तोग पिलिबंद मेन्न मे तोरतुरु अपिट लबा दीला तियेनवा अपि लंग तियेनवा तोग कांड तुनक एक कांडयक तमै अमुद्रव्य मे अमुद्रव्य केन कांडे तियेनवा तोग आयतम तुनक अमुद्रव्य वल तियेन आयतम तुनक 1 2 3 केला एनम 1 कियन आयतमे तुल अपि लंग तियेन एकक प्रमाणे 1000क ए 1000 ए पिरिवय रुपियल 80ई ए दा ए एककेक शुद्ध उपलब्धयगे रुपियल 100ई ए कियन्ने अमुद्रव्य अंक 1 कियन आयतमे यटते एकक 1000क तियेनवा ඒකකයක පිරිවැය රුපියල් 80යි ඒකකයක ශුද්ධ උපලබ්ධයගේ රුපියල් 100යි ඒ අමුද්‍රව්‍ය අයිතම 2 කියන එකේ ඒකක ප්‍රමාණය 500ක් තියෙනවා ඒකකයක පිරිවැය රුපියල් 120යි ඒකකයක ශුද්ධ උපලබ්ධයගේ රුපියල් 150යි ඒ වගේම 3 වෙනි අයිතමේ තියෙනවා ඒකක 800ක් ඒකකයක රුපියල් 250යි ඒකකයක ශුද්ධ උපලබ්ධයගේ රුපියල් 250යි දැන් මේ අමුද්‍රව්‍ය කියන කාණ්ඩය විතරක් අපි සලකා බැලුවොත් එක කාණ්ඩයයි තියෙන්නේ මේ කාණ්ඩය විතරක් සලකා බැලුවොත් අපි අයිතමෙන් අයිතමේ ගන්නවා අයිතම් ක්‍රමයට ගත්තොත් එහෙම අංක 1 අයිතමේ පිරිවැය රුපියල් 80යි ශුද්ධ උපලබ්ධයගේ රුපියල් 100යි ඒතර වඩා අඩු පිරිවැය කියලා අපිට පේනවනේ එහෙනම් ඒකක 1000 අපි ගුණ කරන්නේ රුපියල් 80ෙන් ඊළඟ අංක 2 අයිතමේ ගත්තොත් පිරිවැය 120යි ශුද්ධ උපලබ්ධයගේ 150යි දරුවනේ ඒකෙත් පිරිවැය තමයි අඩු 120 තමයි අඩු එනං ඒකක 500 අපි පිරිවැය 120ෙන් ගුණ කරලා ඒකේ අගය හොයා ගන්න පුළුවන්. ඒ වගේම අංක 3 අයිතමේ ඒකක 800ක් තියෙනවා. ඒකේ පිරිවැය 250යි ශුද්ධ උපලබ්ධයගේ 250යි. එනං අපිට දෙකම සමාන නිසා 250ෙන් ගුණ කරලා එහි අපිට අගය හොයා ගන්න පුළුවන්. හොඳයි. කාණ්ඩ ක්‍රමයට මේක අගය කරනවා නම් අපි මුළු කාණ්ඩේම පිරිවැයෙන් වැඩි කරන්න ඕන ඉස්සෙල්ලාම. එනං 1080ෙන් වැඩි කරන්න ඕන. 500 120ෙන් වැඩි කරන්න ඕන 800 250ෙන් වැඩි කරන්න ඕන මේ විදිහට වැඩි කළා සමස්ත තොගේ පිරිවැය අපි ගණනය කරගන්න ඕන එතකොට මේ අමුද්‍රව්‍ය කියන කාණ්ඩයේ මුළු පිරිවැය ගණනය කළොත් 1000 වැඩි කිරීම 80 500 වැඩි කිරීම 120 800 වැඩි කිරීම 250 එතකොට මේ මුළු පිරිවැය අපිට හොයා ගන්න පුළුවන් 340000ක් එනවා සුද්ධ උපලබ්ධයගියත් අපි හොයා ගන්න ඕනේ කාණ්ඩයේම 1000 වැඩි කරන්න ඕනේ 100ෙන් 500 වැඩි කරන්න ඕනේ 150ෙන් 800 වැඩි කරන්න ඕනේ 250ෙන් තර් මෙහා වැඩි කළාට පස්සේ ඒක එකතු අපිට හොයා ගන්න පුළුවන් 375000යි. දරුවනේ අමුද්‍රව්‍ය කියන කාණ්ඩයේම මුළු පිරිවැය එනවා 340000ක් සුද්ධ උපලබ්ධයගේ එනවා 375000ක්. එතකොට මේ කාණ්ඩයේම පිරිවැය තමයි අඩු 340000 තමයි අඩු. එහෙනම් කාණ්ඩ ක්‍රමයට අපි ගත්තොත් අමුද්‍රව්‍ය කියන තොගයේ අගය වෙන්නේ 340000යි. අපි අයිතම් ක්‍රමයට ගත්තොත් අමුද්‍රව්‍ය තොගයේ අගය එන්නේ 340000යි. ඒකට හේතුව පිරිවැය තමයි වඩා අඩු සෑම තොග අයිතමයකම. හොඳයි. එහෙනම් නිමිද්‍රව්‍ය කියන කාණ්ඩය මීළඟට අපි බලමු. නිමිද්‍රව්‍ය කියන කාණ්ඩය. නිමිද්‍රව්‍යත් අපි ළඟ තියෙනවා ABC කියලා අයිතම තුනක්. ඒතර A අයිතමේ ඒකක 100ක් පිරිවැය 600යි ශුද්ධ උපලබ්ධයගේ 750යි. B අයිතමේ ඒකක 1000ක් තියෙනවා. ඒකකයක පිරිවැය 900යි ශුද්ධ උපලබ්ධයගේ 1000යි. C අයිතමේ ඒකක 1500ක් තියෙනවා. පිරිවැය 1200යි ශුද්ධ උපලබ්ධයගේ 800යි. ඒතර මේ විදිහට අපිට අයිතමෙන් අයිතමේ බැලුවොත් දරුවනේ අපිට A වල වඩා අඩු පිරිවැය රුපියල් 600, B වල වඩා අඩු පිරිවැය රුපියල් 900, නමුත් C වල වඩා අඩු වෙන්නේ රුපියල් 800 ශුද්ධ උපලබ්ධයගේ. ඉතින් මේ විදිහට A වල පිරිවැය 600යි ශුද්ධ උපලබ්ධයගේ 750යි. ඒතර වඩා අඩු 600. B වල පිරිවැය 900යි ශුද්ධ උපලබ්ධයගේ 1000යිනේ. ඒතර වඩා අඩු පිරිවැය රුපියල් 900. C වල පිරිවැය 1200යි ශුද්ධ උපලබ්ධයගේ 800යි වඩා අඩු ශුද්ධ උපලබ්ධයගේ 800. මේ විදිහට වඩා අඩු අගය හඳුනාගෙන අයිතම් ක්‍රමයට සහ කාණ්ඩ ක්‍රමයට තොග අගය ගණනය කරගන්න පුළුවන්. දරුවනේ අපි නැවත ලබන සතියේ මුණ ගැහිමේ බලාපොරොත්තුෙන් අදර සමුගන්නවා ගිනුම් කර්ණය පුන්වීක්ෂණ පාඩම් මාලාවෙන්. ගුරු ගෙදර පාඩම් කියලා දෙන රේඩියෝ සාත්තරේ